සදහැති ඔබ සැමට. ජීවිතයේ අඳුර විනිවිද දකින්නට, අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන්නට එනිවැරදි මඟ පෙන්වීම සැදෙන මේ පින්වත් හෝරාව බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙසයි ඔබ වෙත ගෙනෙන්නේ. අද ධර්ම දේශනාව පවත්වන ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපි ගෞරවයෙන් යුතුව පිළිගනිමු. පූජනීය කැලණිය අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද ධර්ම දේශනා වෙනුවෙන් තමන්ගේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මැලිබන් බිස්කට් සමාගමේ නිර්මාතෘ ඒ.ජී. හින්යප්පුහාමි මැතුමන්ගේ 48 වන ගුණ සමරුව නිමිති කරගෙන ඒ.එච්.පී. වීරසිංහ මැතුමා ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු මෙතන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීමට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ත සුකස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤන්ති බබලන හිරු මඩලක්සේ තුන් ලෝම අමා ධර්මේ ආලෝකමත් කොට සනහවතාල භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ හද පිළි නමස්කාරය වේවා. ලෝකනාත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයටද අපගේ හද පිරි නමස්කාරය වේවා. පරමෝත්තම වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක මහා සංඝ රත්නයටද අපගේ හද පිරි නමස්කාරය වේවා. ගෞරවනීය ප්‍රදේශවාසී සියලු විහාරස්ථානවල වැඩ වාසය කරන නායක ස්වාමින් වහන්සේලා, විහාරාධිපති ස්වාමින් වහන්සේලා, වර ප්‍රමුඛ, පූජනීය, වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. විශේෂයෙන් මෑණි පින්කමක් සිදු කිරීම පිණිස බොහෝ වාර ගණනාවක් කොළඹ පුරවරේ සිට මෙහි ආගිය
මෙලිබන් ආයතනයේ විදායක ශ්‍රේණියේ පින්නතුන්ගේ පටන් අනිකුත් සේවක සේවිකා මහත් මහත්මේනි ප්‍රදේශවාසී කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි මම දැක්කේ මෙතනට එනකොටම මේ කරගෙන තියෙන්නේ මහා පින්කමක්. මේක පොඩි පින්කමක් නෙමෙයි. අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට අවශ්‍ය දෙයක් අවශ්‍ය පිරිසකට පූජා කරලා තියෙනවා. මේක අපි බොහෝ දිනෙකට ලොකු ආදර්ශයක්. මේ පින්කම ඇත්තරම ජනමාත්‍ය තුල ප්‍රසිද්ධ කරන්න හිටපු පින්කමක් නෙමෙයි. මේ මැලිබන් ආයතන සම්බන්ධ ඒ පින්වත් මහතුරු දෙන්නෙක් මා මුණ ගැහිඳාවා බෞද්ධ නාලිකාවට මේ බණට ආරාධනා කරන්න. ඊතර මං ඇහුවා මේකට බෞද්ධයෙක්ත් සම්බන්ධයිද? නෑ ස්වාමීන් වහන්සේ, බෞද්ධ නාලිකාව සම්බන්ධ නෑ. අපිට ඕනේ මේ පලාතට වහන්සේ වඩම්මලා මේ අයට ධර්මයක් ලබා දෙන්න. මං කිව්වා ඒක බොහොම හොඳයි මහත්තයා. ධර්මයක් විතරක් නෙමෙයි, දැන් ඔබතුමාලා මේ ආවාස පූජාවකුත් සිද්ධ කරනවා. ඒ නිසා මේ පින්කම ඒ සිද්ධ කරලා ඉවරලා නිහඬව එතනම මැරෙන්න දෙන්න හොඳ නෑ. මේ පින්කම අපි අනිත් අයට මේ දැකලා හිත පහදවා ගන්න පුළුවන් විදිහට බෞද්ධ නාලිකාවත් සම්බන්ධ කරගෙන මේකට අපි ප්‍රචාරයක් දෙමු. මේක ප්‍රචාරය ප්‍රසිද්ධ වීම පිණිස නෙමෙයි. මොකද මැලිබන් කියන්නේ ප්‍රසිද්ධ තැනක්. අපි පොඩි කාලේ ඉඳලා අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ මැලිබන් කිව්වාමනේ. මං කිව්වා මේක කරාට පස්සේ ඔබතුමාලාට තවත් බොහෝ සෙයින් පින් දැස්සෙනවා. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විතරක් නෙමෙයි, ලෝකයේ බොහෝ රටවල් වල මැද පෙරදිග, ඇමරිකානු පළාතේ, ඕස්ට්‍රේලියාව, අනිකුත් යුරෝපා කරේ බොහෝ රටවල් වල ඉන්න අයට මේ පින්කම දැක බලාගෙන හිත පහදවා ගන්නත් පුළුවන්. ඒ අයට මේකෙන් ලොකු ආදර්ශයකට ලබා ගන්න පුළුවන් කියන කාරණේ මම විශ්වාස කළා. ඉතින් මම කියව දෙටි මහතුර එකගේ වෙලා හොඳයි ස්වාමිනා සපි නාලිකාවත් සම්බන්ධ කරගෙන මේක කරමුයි කියලා තමයි මේකට මුල පිරුනේ. විශේෂයෙන්ම මේනි පින්කමක් සිදු කිරීමේදී මම ඔබට මුලින්ම කිව්වා මේක මහා පින්කමක් කියලා. බලන්න සාමාන්‍යයෙන් පිරිච්ච තැනට තමයි බොහෝ දේවල් පිරෙන්නේ. පිරිච්ච නැති දේවල් එහෙමම හිස් වෙලා වේලිලා යනවා. ඒක සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. ඒක පන්සල් සම්බන්ධෙනුත් එහෙමයි. පෙරිලා තියෙන පින් කැටේටම මිනිස්සු ඔබ ඔබ සල්ලි දානවා මිසක් හිස් පින් කැටේ තියෙන්නේ කොතනද කියලා බලන්නේ. ඒ වගේම අපි බොහෝ දිනේ කරන දෙයක් තමයි පෙරිච්ච කලෙටම පෙරලා ඉතිරලා යන්න වතුර පුරවන එක. ඒක කෙනෙකුගේ එහෙම නැත්නම් ඒක ආයතනයක ලැබීමක් වෙන්නත් පුළුවන්. නමුත් නැති කලයට වතුර පුරවන්නේ කවුද? පුරවනව නෙමෙයි, බින්දුවක් දෙකක් හරි වැටෙන්න. මම මේ මහතුරුත් එක්ක කතා කරපු වෙලාවේ කිව්වා හිටපු සභාපති මැලිබන් ව්‍යාපාරයේ නිර්මාතෘ හින්නි අප්පුහාමි මැතිදුන් සිහි කරගෙන කරන ගුණානුස්මරණ පින්කමේ 8 වෙනි අවුරුද්ද මේක, 48 වෙනි අවුරුද්ද මේක. ඉතින් අවුරුදු 40 ඉඳලා මේ දක්වා මිය පරලෝකෝ සිටින එතුමානන් සිහිපත් කරලා කරන පින්කම් මාලාවේ තවත් පින්කමක් තමයි මේ ආකාරයට සිද්ධ වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ අද මේ පින්කම සිදුවෙන දොඹගහවෙල මාගන්ධන ඔය ජනපදයේ අභිනවාරාමය ආරම්භ කළ තියෙන 2013 අවුරුද්දේ, මීට වසර 5කට පමණ කලින්.
ඉතින් වර්තමානයේ විහාරාධිපති මරගහකලේ රාහුල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ප්‍රදේශ වාසීන්ට මේ ගෞතම ශාසනය තුල නිවන් අවබෝධයට කේන්ද්‍රස්ථානයක් ඇලියට මෙවැනි මේ අඩුපහසුකම් සහිත පලාත්වල කොළඹින් ගොඩාක් ඈත පලාතක මෙවැනි විහාරස්ථානයක් පවත්වාගෙන යනවා කියන එක ඇත්තටම දුෂ්කරයි. ඉතින් ඒකෙදි අපි මුලින්ම පින් දෙනම මෙවැනි පින්කම් සංවිධානය කිරීමෙහිලා ඒ මූලිකව කටයුතු කරන මෙලිබන් ආයතනයේ විධායක ශ්‍රේණියේ සේවය කරන AHP වීරසිංහ මැතිතුමා ඇතුළු විධායක ශ්‍රේණියේ සියලුම පින්වතුන්ට පින්වතියන්ට වගේම සියලුම සේවක සේවිකා සහෝදර සහෝදරියන්ට මේ රැස්කන හැම පිනක්ම ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වාසනා විත්වා කියලා. මම ඔබට අද මෙච්චර දුර බැහැර ඉඳලා ඇවිල්ලා වටිනා යමක් කියලා නොදුන්නොත් මේක හොඳ මදි. මාතුකාවිට තබා ගත්තේ බුදුරජාණන් වහන්සේ පිනගෙන වදාළ ධර්ම කාරණයක්. උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. මා භික්ඛවේ පුඤ්ඤාන භායිත්ත. මාණෙනි පින් කරන්න බය වෙන්න එපා. පින් කරන්න බය වෙන්න එපා. සුකස්සේතං භික්ඛවේ අදිවචනං යදිදං පුඤ්ඤා. මාණෙනි පින් කරනවා කියලා කියන්නේ පින කියලා කියන්නේ සැපේ උදා කර ගන්නවා කියන එකයි. තව තවත් සැපේට කරුණු එකතු කර ගන්නවා කියන එකයි. එහෙනම් පින්වත්නි අපි බය වෙන්න හොඳ නෑ. මොකටද පින් කරන්න? පින කියන එක හරි පුදුම දෙයක්. පින ගැනම සඳහන් වන බුද්ධ දේශනාවක් තියෙනවා කුද්දක නිකායේ නිතිකණ්ඩ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ශ්‍රේමත් ආර්ය වූ උත්තම වූ ප්‍රවර වූ සම්මා සම්බුදු බව ලබන්න පින් ඕනේ කියනවා. පින් නැති කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. අපි දන්නවා බණ කතාවේදී අහලා තියෙනවා උන්වහන්සේ දස පාරමී දන් පෙරුවා කියලා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් 30 ආකාරයකට. මේ පාරමිතා කියන්නේම පින්කම්. අපි දන්නවා ජාතක පොත් වහන්සේක තියෙන විස්තර. ඒ බොහෝ ජාතක කතාවන් වල අපිට කියලා දෙන්නේ යහපත් මිනිස්සෙක් බවට පත් වෙලා මේ අපිට දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතයේ උපයෝගී කරගෙන පින් කරන්න කියලා. පින කියන එක පින්වත්නි මේ ජීවිතයේදී කෙනෙක්ව සැනසීමටපත් කරන කාරණයක්. පින තමයි කෙනෙක්ව පරලෝ ගියාට පස්සේ පිනවන්නේ, සැපේට පමුණුවන්නේ. පින තියෙන කෙනා සම්මා සම්බුදු බව ලබනවා. පින තියෙන කෙනෙක් තමයි බුදුවරු පහළ නොවන කාලවල පසේ බුදු බව ලබන්නේ. පින තියෙන කෙනා අරහත්ත්වයේ ලබනවා. අනාගාමි ඵල ලබනවා. සකදාගාමි ඵල ලබනවා. සෝතාපන්න ඵල ලබනවා. පින තියෙන කෙනාට තමයි බුදුරජාන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නේ. පින තියෙන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහෙන්නේ. පින තියෙන කෙනෙකුට තමයි ශ්‍රාවක මහා සංඝරත්නයේ මුණ ගැහෙන්නේ. පින කියන කාරණය භෞතික වශයෙන් කරන්න පුළුවන්. අභෞතික වශයෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් සල්ලි පාවිච්චි කරලා කරන්න පුළුවන් පින්කමක් තියෙනවා. සල්ලි පාවිච්චි නොකර මුදලේ බලපෑමකට යටත් නොවි කරන්න පුළුවන් පින් කණුත් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මේ පින් තුන
මේ අභිනවාරාම විහාරස්ථානයේද සංඝවාසයක් හදලා පූජා කළා. බුද්ධ ශාසනයක කරන්න පුළුවන් ලොකුම පින්කමක් තමයි සංඝවාසය, සංඝාරාමය හදලා පූජා කරන එක. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ මෙහිමයි. කෙනෙක් ඉන්නවා තිරිසන් සතෙකුට කෑම චුට්ටක් දෙනවා. එතනත් පිනක් රැස් වෙනවා. ආනිසංස 100යි. තව කෙනෙක් ඉන්නවා කිසිම සිල්වත් බවක් නැති මිනිස්සෙකුට කෑම ටිකක් දෙනවා. ආනිසංස 1000ක් ලැබෙනවා. තව කෙනෙක් ඉන්නවා. බුද්ධ ශාසනයකට අයිති නැහැ. නමුත් ඉන්නවා පන්සිල් රකින මිනිස්සෙක්. එහෙම කෙනෙකුට කෑම ටිකක් දෙනවා. ආනිසංස 100යි. කෙනෙක් ඉන්නවා බුද්ධ ශාසනයට අයිති නැති නමුත් කෙලෙස් වලින් අත් මිදෙන්නට ඕනේ කියලා පංචකාම සම්පත් අතහැරලා වනගත වෙලා එමෙත විවේක තැනකට වෙලා කෙලෙස් තව තව ඉන්න කෙනෙක් ඉන්නවා. අපි ගත්තොත් සාදුගුරු ඍෂිගුරු කියලා කියන්නේ. අපි දු එහෙම කෙනෙක් වනාන්තරයක ඉන්නවා. ඔන්න කෙනෙක් ගිහිල්ලා එහෙම සාධුවරයෙකුට ඍෂිවරයෙකුට දාන ටිකක් පූජා කර ගන්නවා. ආනිසංස කෝටි ලක්ෂයක් ලැබෙනවා. කෙනෙක් ඉන්නවා බුද්ධ ශාසනයේ සෝවාන් වීම පිණිස ප්‍රතිපදාව අනුගමනය කරන ශ්‍රාවකයෙකුට එතනදී ගිහි පැවිදි කියලා දේශනා කළා නෑ. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෙකුට පැවිදි උත්තමයෙක් වෙන්නත් පුළුවන්. ගිහි උපාසකයෙකු උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒ උපාසක උපාසිකා කියලා කියන්නේ තෙරුවන් සරණ ගිය කියන අදහස. එහෙම කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අප්පමෙයන් අසංකේයයන් වදා රැස්සෙන පින ප්‍රමාණ කරලා කියන්න බෑ. මහා මේරු පර්වතේ වගේ, ආකාශේ වගේ, මහා මූද වගේ, මහා පොළොව වගේ කියලා ප්‍රමාණ කරන්න බෑ. අප්පමෙය අසංකේය. අසංකේයයන් කියන්නේ මෙන්න මේකයි ඒ ඉලක්කම කියලා, එකයි බිඳු මෙච්චරයි කියලා සංඛ්‍යාවකට ගන්නට බෑ. ඒ තරම් පිනක් රැස් වෙනවා. සෝවාන් වීම පිණිස මාර්ගයේ අනුගමනය කරන ශ්‍රාවකයෙකුට දානි ටිකක් පූජා කරගත්තු. මාණෙනේ එහෙම එකේ සෝවාන් ශ්‍රාවකයෙකුට යම් කෙනෙක් දානි ටිකක් පූජා කරාට පස්සේ රැස් වෙන පිනගෙන අමුතුවෙන් කියන්න ඕන කියලා බුදුරජාණන් මේ විදිහට විස්තර කළ පවසන මාණෙනි මේ ආකාරයට කෙනෙක් ඉන්නවා අර සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සිය දිනකට දෙන ආහාර වේලට වඩා එකම එක සෝතාපන්න ශ්‍රාවකයට දෙන දානීය මහත්ඵලයි කියනවා. සෝවාන් ශ්‍රාවකයෝ සිය දිනකට දෙන දානීයට වඩා එකම එක සකදාගාමි ශ්‍රාවකයට දෙන දානීය මහත්ඵලයි මහණසංස. සකදාගාමි ශ්‍රාවකයන් සියක් නමකට දෙන දාහණයට වඩා එකමක අනාගාමී ශ්‍රාවකයට දෙන දාණය මහත්ඵලයි මහණිසංසය. අනාගාමී ශ්‍රාවකයන් සියක් නමකට දෙන දාහණයට වඩා එකමක රහතන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි මහණිසංසය. රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාහණයට වඩා එකමක පසේ බුදුරජාණන් වහන්සේ නමකෙන් දාණය මහත්ඵලයි මහණිසංස. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා එකමක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකෙන් දාණය මහත්ඵලයි මහණිසංසයි. සම්මා සම්බුදු කෙනෙකුට පෞද්ගලිකව දෙන දාණයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දෙන දාණය මහත්ඵලයි මහණිසංසය. දන්පැන් පූජා කිරීමේ උපරිමයේ ඔච්චරයි. උතනින් යහටත් පෙන්නනවා පිළ. මාණෙනි කෙනෙක් ඉන්නවා සියු දිසාවෙන් වඩින
සියු දිසාව කියලා කියන්නේ ඕනම පැත්තකින්. අපි ගත්තොත් අපි ලංකාවේ ක්‍රමයට අනුව කොළඹ පළාතෙන් වෙන්න පුළුවන්. එනත පහනම කුඩිම්බිගල පැත්තෙන් වෙන්න පුළුවන්. කතරගම හම්බන්තොට පැත්තෙන් වෙන්න පුළුවන්. බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනුරාධපුරේ පොළොන්නරුව එතන යහට තියෙන පළාතක ඉඳලා වෙන්නත් පුළුවන්. අනේ මේ හැම දිසාවෙම ඉන්න මහා සංඝයාට උපකාරයක් හැටියට මම මේ කුටිය, මම මේ සේනාසනය, මම මේ සංඝාවාසය බුද්ධ ශාසනයට සංඝ සතුකට පූජා කරනවා කියලා පූජ කරනවා. මහණෙනි, බුදු කෙනෙකුට දෙන දාණයට වඩා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන රහතන් වහන්සේලා, රහත් භික්ෂුණීන් වහන්සේලා වැඩම කරලා දෙන දාණයටත් වඩා මේ සංඝාවාස පූජාව මහත්ඵලයි මහානිසංසයි කියලා. කෙනෙක් ඉන්නවා සම්පූර්ණයෙන්ම සංඝාවාසයක් හදලා පූජා කරන්න එයාට හැකියාවක් නැහැ. හැබැයි ගඩොල් කීපයක්, සිමෙන්ති මිටියක් අපි ගත්තොත් වැලි කියුබ් කාලක්, කළුගල් ටිකක් පූජා කරනවා, සෙවිලි තහඩුවක්, උළුවස්සක්, ජනේලයක්, දොරක්, මහත්ඵලයි මහානිසංසයි. හිතන්නට ඕනේ මේක සංඝාවාස පූජාවක්සේ පූජා වේවා, සාසනයේම පූජා වේවා, ඒ කාන්තින්ම මහත්ඵලයි මහානිසංසයි. මේ පින්නතුන් සිද්ධ කරන්නේ හිස් සංඝාවාසයේ පූජා කිරීම විතරක් නෙමෙයි. බුදුරජාණන් දේශනා කරනවා සියල්ල පූජා කළා වෙන්නේ මොනව පූජා කරාමද කියලා දවසක් දෙවි කෙනෙක් අහනවා. සියලු දේවල් පූජා කරා වෙන්නේ මොකක් පූජා කරාමද? බුදුරජාණන් සබසන දෙවිද සියලු දේවල් පූජා කරා වෙනවා කියනවා සංඝාවාසයක් හදලා පූජා කරාම. ඒ සංඝාවාසය කියලා කියන්නේ වික්ෂුන් වහන්සේගේ මහා තැන්පොළ. දැන් ඔබ ජීවත් වෙන ගේ වගේ වික්ෂුන් වහන්සේලාගේ නිවස් නේ වෙන්නේ මොකද්ද? පන්සල, ආරාමයේ භාවනා මධ්‍යස්ථානයේ, සංඝාරාමයේ. එතකොට සංඝාරාමයක් පූජා කරන එක විතරක් නෙමෙයි මේ පිළිතුර කරලා තියෙන්නේ. සියලු පූජා කරලා තියෙනවා. විදුලිය ලබා දීලා තියෙනවා. ගෘහ භාණ්ඩ කියලා කියන්නේ අතන ගෘහ භාණ්ඩ කියන එක නෙමෙයි තමයි යෙදෙන වචනේ. සංඝයාගේ ප්‍රයෝජන උදෙසා ආසන, සැතපෙන්න ඇඳන්, ඒ පැදුම්, කොට්ට, මෙත්ත ආදී මුළු තැන්ගේ කට්ටල, වීතුරු, පිගම් භාණ්ඩ, ඒ සියල්ල කේන්දර පඩික්ක මේකල් පූජා කරලා තියෙනවා. පාපිස්සෙන්දලා පූජ කරලා තියෙනවා. මයිකයි කිව්වේ ඔබ අත ගහලා තියෙන්නේ නියම තැනට. මම එනකොට අපේ රීදුරු මහත්තයෙක් එක කිව්වා මෙන්න කරලා තියෙන පින. මේක තමයි සුපිරි පින්කම. තියෙන තැනට වැක් කෙරෙන්න ලැබෙනවා. තියෙන තැනට කවුරුත් යනවා. තියෙන තැනට කවුරුත් දෙනවා. නැති තැන කවුරුත් බලන්නේ නැහැ. ගිහිය නැත්තේ එහෙමයි. පෙරදී ඇත්තේ ගිහි ඥාතීන් උනත් බලන්න, තියෙන බොහෝ ඥාතීන් ගිහි ඥාතීන් ඉදියා බලන්නේ නැහැකම් කියන්නේ. ඇයි? අඩුව ආදායම් ලැබි පීඩිත පන්තියේ, එහෙමද මධ්‍යම පන්තියේ නැහැකම් කියන්න බෑ. මදි පුංචිකමක් ඇති වෙයි කියලා. කොච්චර නැහැකම් කියන්න බෑයිද කියලා කියන්නේ ඇතැම්ට දරුවෝ ලොකු රස්සා කරලා ඉගෙන ගන්න උපාධි ගන්නවා, පිටරට යනවා, ලංකාවේ හරි විශේෂ රස්සා කරනවා. බුලත් පිට කන තාත්තා සමාජයේ පෙන්නන්න ලැජ්ජයි. තාත්තා නාතු මිනිස්සෙක්, කනාතු මිනිස්සෙක්, ගමේ ගොවියෙක් කියලා. අම්මා චීත්‍ය අඳින බුලත් පිට කන අම්මා කෙනෙක්. දතකුත් දෙකකුත් එහෙමින් හැල්ලා තියෙන්න පුළුවන්. ඉස්කෝලේ ගිහිල්ලා ලොකු අධ්‍යාපනයක් ලබලා නැහැ මෝඩයි. නමුත් මේ මෝඩ නාටු කනාටු අම්මයි තාත්තයි මඩියේ බහැලව ගොවිතෙන් කර කර
බුලත් කොටේ බුලත් කඩ කඩ ඇතමිට තේවත්ති කූඩල්ලු කඩ කඩ තේදලුත් සමග දරුවන්ට අධ්‍යාපනය ලබලා දීලා ඉහළටම යවුවා. ඉහළටම ගියාට පස්සේ සරුංගලේ උඩ ගියා වගේ සරුංගලේට අමතකයි අනේ මම උඩට ආවේ නූල නිසා නේද. ඒ වගේ හරි පුදුමයි. ඒක නිසා ගිහි සමාජයේ වුණත් නැතිබැරි මිනිස්සයාට සැලකිලි හරි අඩුයි. නැතිබැරි නිසා තෑග්ගක් උනත් තරයි යනකොට තියෙන තැනට තමයි වටිනාම බබලන තෑග්ග අරයි යන්නේ. නැති තැනට ෆෝල් සිටි එකකින් පෙති කවපු පහන් ගෙඩියක්වත් අරයි යන්නේ නැහැ පින්වත්නි. ඔබයි තත්ත්වය. පන්සලුත් එහෙමයි. මම මේ රටේ විතරක් නෙමෙයි පිට රටවල බණක්ට වඩිනවා. ඉතින් අපි දකින්නවා භික්ෂුන් වහන්සේලගේ ජීවිතත් හැම අතින්ම සැප පහසු ජීවිත තියෙනවා. ඒක උන්වහන්සේලගේ පෙර පින. සසරේ හොඳට දන් දීලා හොඳට සිල් රැකලා හොඳට පින් කරලා උන්වහන්සේලා හොඳට සිව්පසයේ වැගිරෙන තැන්වල මහානකම් දරලා හොඳ ජීවිත ගත කරනවා. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේලා සිල් රකින්නේ නැහැ කියන එක නෙමෙයි. උන්වහන්සේලා සත්‍ය පවණෙන් සීලියත් ආරක්ෂා කරගෙන උන්වහන්සේලා හොඳට සිව්පසයේ අඩුපාඩුවක් නැතුව තමගේ ශාසනික වත්පිළිවෙත නිරත වෙනවා. හැබැයි පින්නතර ගිහියනි වගේම පන්සල් ගත්තත් වැක්කිරින පන්සල් වල වැක්කිරිලා යනවා. දානි වන්දනට වඩා දානි විසික් කරනවා. නැති පන්සලට හරි හමන් සම්බයට තියෙන බට්ටිකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ ව්‍යංජන වලට සූඳ තුන පහ නැහැ. ගරම් මසාලා දාලා නැහැ. ඒ පාන් වලට ගාන්න බටර් ජෑම් නැහැ. පළතුරු හොඳ හොඳ නම් දරපු චොක්ලට් නැහැ. එහෙම කටුක ජීවිත ගත කරන විහාරස්ථාන මේ ලංකා පුරා ඕන තරම් තියෙනවා. මම කියන්නේ සමාගම් වල පින්වත්නි යමක්කමක් වැඩිපුර තියෙන පන්සල් වල මහා හිමිවරුනි නායක ස්වාමින් වහන්සේලා වරුනි ප්‍රභු පින්වතුනි දානපතියනි ඔබ දියුණු කරනවා නම් දියුණු කරන්න මෙහිම තැන් හොයලා අර වගේ තැන් වලට කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. අපි එහෙම දේවල් දැන් දියුණු කරලා තියෙනවා. අපි බොහෝ විට කරන්න දියුණු වෙච්ච තැන් කඩ කඩ හදනවා, හද හදා කඩනවා, හදලා ආයි කඩනවා, කඩලා ආයි හදනවා. එකම දේ එකම විදිහට කරනවා. නැති තැනට හරියට වැසිකිලියක්වත් නැහැ. බෝධි ප්‍රාංකාරයක් නැහැ. පුංචි ස්තූපයක්වත් නැහැ. මුකවත් නැහැ. දැන් බලන්න මේ ධර්මශාලාවේ බිම කොන්ක්‍රීට් එකක්වත් නැහැ. වීඩියෝ එකෙන් පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න පොඩ්ඩක් හරවල. වීඩියෝ දර්ශන වලින් අරගෙන පෙන්වන්නේ මේ වීඩියෝ කරන මහත්තු. මේ මැටි පොළවේ මේ වේදිකාව ලස්සන ඔබට පෙන්වනට කැමරාවට මේ වේදිකාව કૃතිමව හදපු එකක්. මම මේ ඉන්නේ බම්බු ගොඩක් උඩ. කාපට් එකක් දාලා. මේ වගේ දැන් හොයලා උදව් කරන්න. උපකාර කරන්න. පුතුම පිනක් රැස් වෙනවා. අනේ මේ පහතුල ඉන්න මිනිස්සු කෝටිපතියෝ නෙමෙයි. අහිංසක ගැමි ජීවිත ගත කරන උදවිය. ධර්ම ප්‍රචාරය වුණත් කොළඹ ගම්පහ නුවරාවට විතරයි තියෙන්නේ. ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා වුණත් මේ වගේ ගම් වලට එනවා අඩුයි. ඇයි? උන්වහන්සේලාව ගමකට වඩම්මන්න සෑහෙන මුදලක් වියදම් කරන්න වෙනවා. මං ඊ බණ කියන අපේ ස්වාමීන් වහන්සේලාට කියනවා. ගමන් ගාස්තු විතරක් පරිමහගෙන පිරිකරයක්වත් අපේක්ෂා නොකර මේ වගේ පලාතට වහන්සේලා වඩින්න එකම තැනට නෙමෙයි මාසික භාවනාවට සරහන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතන විතර කොළඹ රට ඉලක්ක කරගෙන නෑ මම හිතන්නේ මාසික දවසක් හරි වෙන්න ඕනි මේ වගේ තැන් වලට යන්න කියන්න. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම එකම පිරිසක් ඉලක්ක කරගෙන ධර්ම ප්‍රචාරය කරේ නෑ.
බුදුරජාණන්සේ මානසික සීල භාවනාව අනුසරණය කළේ නැහැ. එකෙන් එකෙන් අදහස් කරන්න එක වැරදි, ඒක අකුසලයක්, ඒක පාපයක් කියන එක නෙමෙයි. උන්වහන්සේ හැමතිස්සෙම හොයාගෙන ගිය අලුත් පිරිසක්. ධර්මී නැති පිරිසක්. මම කාලයක් මේ සාසක සේවාව කරනකොට වැඩ හිටිය පොළොන්නරුවේ. පුදුම විදිහට පින් කරගත්තා. පොළොන්නරුවේ හිටියා මිනිස් සෝමාවතී වැඳලා නැහැ. මම අත්‍යත්ත කතා කරලා, ත්‍රිවිල් කතා කරලා, කුලි රත කතා කරලා පොළොන්නරුවේ ඉන්නේ සෝමාවතී වැඳපු නැති අය පොළොන්නරුවේ ඉඳගෙන ගියා. බොහෝ ස්වාමීන් වහන්සේලා සෝමාවතිය දන්නේ නැහැ. ඒව ඒ අය එක්කගෙන ගිහිල්ලා මම වන්දනා කළා. ඒකෙන් මම ගොඩක් සතුටු වෙනවා. ඒක නිසා අපි ගිහි පැවිදි දෙපිරිස හැටියට අද මේ මැලිවන් ආයතනයේ විධායක ශ්‍රේණියේ පින්නතුන් මුල්ලලා කරන පින්කම ධර්ම දේශනාවක් විතරක් නෙමෙයි. මේකෙන් ලැබෙන ලොකු සමාජ පරිවිඩය අපි අවබෝධ කරගන්න තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් දේශනා කරනවා සියල්ල පූජා කරා වෙනවා සංඝාවාසයක් බුද්ධ ශාසනයට පූජා කිරීම. ඔන්න මුදල් රැස් කරලා කරන පින්කම් ඉතින් අහවරයි. ඔකට කටින පින්කමක් දාගන්න මහා පින්කම හැටියට. ඊට පස්සේ තියෙනවා මුදල් රැස් වෙන්නේ නැති පින්කම්. ඒක කොළඹ රටේ ඉන්න අය විතරක් නෙමෙයි. මොණරාගල, සියඹලාණ්ඩුව, පානම, අම්බාර, ඉතින් එහාට ඒ හැම දිනකටම මේ පින් කරගන්න පුළුවන්. බෞද්ධ සමාජයේ ඇති හැකි නැති බැරි නගරයේ ගමේ කොළඹේ ඉන්න සියලු දෙනාම කියන කතාවක් තමයි සල්ලි තියනවනම් ඉතින් පින් කරන්න පුළුවන්. නැති බැරි මිනිස්සු කියනවා අපි දන්නවා සල්ලි තියනවනම් දිගහැරලා පින් කරන්නේ කොහොමද කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. දැන් මම ඔබට කියුවා මුදල් වියදම් කරලා කරන්න තියෙන පින්කම් වල උපරිමය. මොකද්ද? බුද්ධ ශාසනයක් මුල් කරගෙන පන්සලක්, ආරාමයක්, විහාරයක්, සංඝාරාමයක්, අඩුමතරමින් භාවනා කුටියක්, ස්වාමීන් වහන්සේ නමකට වැඩේ ඉන්න කාමරයක් හදලා දීම තමයි ලොකෝ පින්කම්. මෙන්න මේ පින්කම් ටික ඔක්කොම සිද්ධ වෙන්නේ සත පහකවත් මුදලක් වියදම් වෙන්නේ නැතුව. පළවෙනියෙක පහන් සිතින් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. පහන් සිතින් කියන්නේ බුදුරජාණන් වහන්සේව පිළිගැනීම ගැන සතුටු වෙනවා. අනේ බුද්ධ කියන නමත් ලෝකේට කොයිතරම් දුර්ලභයිද? බුද්ධ කියන නමත් ලෝකේට ඇහෙන්නේ කලාතුරකින් නේද? අනේ මම මේ බුදුරජාණන් වහන්සේව සරණ යමි. ඔන්න පහන් සිතින් සරණ යනවා බුදුරජාන් වහන්සේව. පුඤ්ඤාවිසන්දු කුසලාවිසන්දු සුකස්සහාරෝ සග්ග සංවත්තනිකෝ. පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක්, සැපයක්ම ලැබෙන දෙයක්, සුගතියට යන්න හේතු වෙන පළවෙනි කාරණේ කියනවා බුදුන් සරණ යාම. සල්ලි වියදම් වුණා. සල්ලි වියදම් වුණේ ඕනම කෙනෙකුට බුද්ධං සරණං ගච්ඡාම කියලා සරණ යන්න පුළුවන් නේ. ඒක නේ මුදල් වේදන් වෙන්නේ. අර කලින් කිව්ව පින්කම් වලට වඩා මේක පෙරමුණට එනවා. මොකද්ද? බුදුන් සරණ යාම මොන සිතින්ද? පහන් සිතින්, ශ්‍රද්ධා සිතින්. ඊළඟ එක පහන් සිතින් ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. සතුටුයි ධර්මයක් ලැබීම ගැන, ධර්මයක් අහක ලැබීම ගැන සතුටුයි. ඒකේ නම සාදු 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 කියලා ධර්මී ගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. සරණ යනවා ශ්‍රාවක මහා සංඝ රත්නය පහන් සිතින්. කොහොමද පහන් සිතින් ශ්‍රාවක සංඝයා සරණ යන්නේ? පහන් සිතින් ශ්‍රාවක සංඝයා සරණ යන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිතලා, මුගලන් මහරහතන් වහන්සේ ගැන හිතලා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන හිතලා, අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන හිතලා, ආනන්ද මහරහතන් වහන්සේ ගැන හිතලා, ලංකාවට ධර්මයේ
වඩමවාගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේ ගැන හිතලා අපිට පුදුම විදියට හිත පහදවා ගන්න පුළුවන්. කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය ගැන. ඒ විතරක් නෙමෙයි, අපි දැන් මේ වර්තමානයේ වික්ෂුන් වහන්සලා පරිහරණය කරන්නේ 2500 වෙනි බුද්ධ ජයන්තියට සම්පාදනය කරපු ත්‍රිපිටක පොත් වහන්සේලා. මේ ත්‍රිපිටක පොත් වහන්සේලා සම්පාදනය කිරීමේදී පුදුම විදියට මීට අවුරුදු 50කට කලින් වැඩ හිටපු 60-70 කලින් වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා පුදුම පරිශ්‍රමයක් දරලා තිනවා. එතපිට උන්වහන්සේලා අවුරුදු 10 12 15 මේ පිණිස උත්සාහයන් තියෙනවා. එක පොත පරිවර්තනය කිරීමට තව පොත් 100ක් පෙරලන්න වෙනවා. තව බොහෝ පිරිසකින් සාකච්ඡා කරන්න වෙනවා. නිවරද්දී භාවයේ තේරුම් ගන්න. එහෙම මහන්සි අරගෙන තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව එළි දකින්නේ. උන්වහන්සේලාව සරණ යන්න ඕනේ පහන්සිතින්. සාදු සාදු කියලා. වර්තමානයේ වැඩ සිටින අඩුම තරමින් ඔබේ අවමංගල්‍යයේදී පාංශුකූලයට වැඩම කරන 6 දවස් ධර්මදේශනට වැඩම කරන 7 දවස් සාංගික දානෙට වැඩම කරන ශ්‍රාවක සංඝයා සරණ යන්න ඕන. කෙනෙක් සසුන්ගත වෙන්නේ පිනක් නිසාමයි. හැබැයි සසුන්ගත වෙන අය පින් වැඩි කරගන්න මහන්සි ගන්න ඕනේ. එතකොට මේ පුංචි සාමණේර ස්වාමින් වහන්සේලගේ ඉඳලා මහා නායක අපේ මහා ස්වාමින් වහන්සේ දක්වාම අපි පහන් සිතින් සරණ යන්නට ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ නිසා මහණ වෙච්ච අයනේ, බුදු පිහිට පතාගෙන මහණ වෙච්ච අයනේ කියලා ඔන්න ශ්‍රාවක සංඝයාව පහන් සිතින් සරණ යනවා. ඒ විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අභෞතිකව මානසිකව රැස් කරන්න පුළුවන් පින්කම් අතර තවත් පින්කම් පහක්. දැන් අර කලින් කිව්ව භෞතික පින්කම් වලට වඩා පහන් සිතින් බුදුන් සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝයා සරණ යාම මහත්ඵලයි, මහානිසංසය. ඒක විස්තර කරන්නේ පුඤ්ඤාපිසන්දු පින් ගංගාව, කුසලාපිසන්දු කුසල් ගංගාව, සුකස්සහාරු සැපල වෙනවා, සෝවග්ගිකෝ ස්වර්ගයේ ඉපදීමට හේතු වෙනවා, සුඛ විපාකෝ සැප විපාක ලැබෙනවා. තෙරුවන් සරණ යාම පහන් සිතින්. ඒ වගේම යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා පහන් සිතින් සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මැරීමෙන් වළකිනවා කියලා කිව්වට පස්සේ අපිට මතක් වෙනවා මෙලිබන් ආයතනය අබේ දානමය පින්කම් හරියට සිද්ධ කරනවා. මට හිතෙන්නේ මේ මරණයට නියම වෙච්ච ගවයෝ දහස් ගාණක් නිදහස් කරලා තියෙනවා. අපි ඒකට විශේෂයෙන් පින් දෙන්නට ඕනේ. තුරු එහෙම සමාගම් මුල් වෙලා එහෙම පින්කම් සිද්ධ කරනවා. ගමේ ගොඩේ අයට මෙහෙම කියන්න ඕනේ. කොහොමද බෞද්ධයෝ ගවමස් අනුභව කරන්නේ? නැහැ. හැබැයි පින්වත්නි, අබේ දාණය ලැබෙන උන ගවයන් විතරක් නෙමෙයි. වනවේ වනගත ප්‍රදේශවලින වැලිමෝ, වල්ලූරෝ මෝ වෙන්න පුළුවන්. වෙනියම් වනසත්තු වෙන්න පුළුවන්. ඔබ ඒ අයට අබේ දාණය දෙන්න. බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදරට වඩම්මලා දෙන දාණයට වඩා ඒක මහත්ඵලයි, මහානිසංසයි. සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වඩම්මලා දෙන දාණයට වඩා ඒක මහත්ඵලයි, මහානිසංසයි. දඩියම් කිරීමෙන් අත් මිදෙන්න, සතුන් මැරීමෙන් අත් මිදෙන්න. ගෘහණියන්ට, අපේ සහෝදරියන්ට, මේ අම්මලාට කියන්නට ඕනේ අබේ දාණය කියලා කියන්නේ ඔබේ මුළු තැන්ගේ ගමේ වාසාවිකුත් පිළිකන්නේ ඉන්න කැරපොත්තත් අයිති මේකට, කූඹියත් අයිති, කොඩෙයියත් අයිති, ඇඹලයත් අයිති මේකට, ඒ කෘමි සත්තුත් අයිති. සතුන් මෙරීමෙන් අක්මෙ දෙන්න. බුද්ධ ප්‍රමුඛ රහතුන් දෙන දාණයට වඩා සතුන් මෙරීමෙන් වැලකිලා රැස් වෙන පින මහත්ඵලයි, මහානිසංසයි. සොරකම් කිරීමෙන් වළකින්න. අපිට නැති නිසානේ අපි හොරකම් කරන්නේ. නෑ, ඒක නිදහසට කාරණයක් නෙමෙයි. ඒ හොරකම සාධාරණ වෙන්නේ නැහැ. ඔබ දන්නවද, සොරකමෙන් පුංචි ලාභයක් ලැබෙන්න පුළුවන්. හැබැයි උපදින උපදින ජීවිතවල පින තිබිලා මනුස්ස ලෝකෙට ආවොත් ධන හානි වෙනවා. එක්ක ගින්නට පිච්චෙනවා, ගම් වතුරක් කරේවිල ගහගෙන යනවා.
බලාගෙන ඉඳි නාය යනවා. හොරු ඇවිල්ලා අරගෙන යනවා. මිනිස්සු හොරවපු හදලා ලියා ගන්නවා. ආණ්ඩුවෙන් පවර ගන්නවා. අපිට වන්දි දෙන්නේ නැහැ. සංසාරේ හොරගම් කරලා තිබ්බොත්. තේරෙනවද? එහෙනම් හොරගමෙන් වළකින්නට ඕනේ. ඔබේ ධනිය විනාශ වෙනට ඔබ කැමති නැහැ. එහෙනම් කාගේවත් දෙයක් හොරගම් කරන්න එපා. අඩුගානේ අනුගේ වත්තක තියෙන දර කෝට්ටක්වත් පලා මිටක්වත් පොල් ගෙඩියක්වත් එපා හොරකම් කරන්න. ඒ සොරකමින් වැළකීම බුදුරජාණන් වහන්සේට පූජා කරන දානෙට වඩා මහත්ඵලයි මහානිසංසයි රැස්සෙන පින. ඔබ විවාහක වෙන්න පුළුවන්, අවිවාහක වෙන්න පුළුවන්. අන් කාන්තාවක් අමාරුයි දාන්න එපා. අනිත් පවුලක් කඩා කප්පල් කරන්න එපා. ඔබ බිරිඳක් වෙන්න පුළුවන්. අනිත් ස්වාමියෙක්ගේ ඇසුර පතන්න එපා. අනිත් ගෑල් ළමයෙක්ව දූෂණය කරන්න එපා. පිරිමි ළමයෙක්ට පොළඹව ගන්න එපා. ඒක බුදුහාමුදුරන්ට පූජා කරන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි. කාමී වර්තවා හැසිරීමෙන් වැළකීලා රැස් වෙන පින්. බොරු කීමෙන් වළකිනවා නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි. බොරු කීමෙන් වැළකී. ඔබ මද්දසාර පාවිච්චි කරන්නේ නැද්ද? දැන් අපි දන්නවා මද්දසාර ගත්තොත් එහෙම ඇතැම් සමාගම්වල වර්ෂ අවසානයේ එහෙම නැත්නම් අප්‍රේල් කිට්ටු විලා ලොකු සංවස්සර ලොකු උත්සව තියෙනවා, ප්‍රේ සම්භාෂණ තියෙනවා. ඇතැම් විට ලක්ෂ ගණන් වියදම් කරනවා. ඒ වියදම් කරන වියදම් කිරීමට වැඩිපුරම වියදම් වෙන්නේ මද්දසාර වලට. වැඩිපුරම වියදම් වෙන්නේ මස් මාංශ වලට. ඒ වගේ පින්වතුන්ට අපි කියනවා සේවක සේවිකාම සතුරු කරන්න ඕන නම් මේ වගේ පලාතක වල මේ වගේ පින්කම පටන් ගන්න. ජීවිතේ ඔබට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ආන් එකට කියනවා අනුස්මරණීයයි කියලා. අනුස්මරණීයයි. තේරෙනවද? එතකොට මද්දසාර පාවිච්චියේ මද්දරමි භාවිතයෙන් වැළකීම බුද්ධ ප්‍රමුඛ රහතුන් දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි. දැකලා පන්සිල් වල බලි. එහෙනම් අපි සල්ලි නෑ පින් කරන්න. අපිත් දනි සල්ලි තියනනම් පින් කරන්න හැටි කියලා කියන එක හරිද? නෑ. ඒ ඔබ කියන්නේ එක්තරා පින්කම් ටිකක් විතරයි. තෙරුවන් සරණ යන්න, පන්සිල් ආරක්ෂා කරන්න සතයක්වත් වේදන් වුණාද? නෑ. ඊට පස්සේ එතනින් තවත් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, දේශනා කරනවා. තෙරුවන් සරණ ගොස් පහන් සිටින් පන්සිල් රකින්නටත් වඩා පින් දැස්සනවා කියනවා යම් කෙනෙක්. දෙත් හිත තැම්පත් කරගෙන විනාඩි කීපයකට හරි මෛත්‍රී භාවනාව කරනවා නම් ඒක පිණි අග්‍ර ඉහළම හරිය මෛත්‍රී භාවනාව. බලන්න තරහ නිසා මිනිස්සු කොච්චර අපරාධවල පැටලෙනවද? තරහ නිසා ප්‍රේමවන්තයෝ මරණවා. පෙම්වතාව මරණවා. බිරිඳ සැමියව ඝාතනය කරනවා. සැමියා බිරිඳව ඝාතනය කරනවා. දෙමාපියන් දරුවෝ ඝාතනය කරනවා. දරුවෝ දෙමාපියන් ඝාතනය කරනවා. ගම්මුම ඝාතනය කරගන්නවා. ඇතැම් විට ප්‍රශ්නේ මොකද්ද? වැටමායිම, පොල් ගෙඩිය, කොස් ගෙඩිය, පලාමිට, දර කෑල්ල. මොකද එහෙම වෙන්නේ? මේ හිතේ මෛත්‍රියට, මෙත්සිතට ඉඩක් ලබා දීලා නැහැ. එහෙනම් මෙත්සිතට ඉඩක් ලබා දෙන්න ඕනේ. මේ පසුගිය සතියේ ලංකාව තවත් ලෝක වාර්තාවක් තිබ්බා. ඒ තමයි සියදිවි නසා ගන්න ලෝකයේ සීළු රටවල් වලින් කප් එක ගත්තා. කොච්චර මානසික ආතතියකින්ද ඉන්නේ? මේ බණ මොකද්ද කියලා හිතනවා අපි කියන්නේ. නේද? මේ බණට කියනවනම් සීදී විනාශ ගැනීම තුන් කියලා. ඔන්න ඒක ලෝක වාර්තාව තිබ්බට කමක් නෑ අයියේ. මේ බණ වලටම කියන්නෙම මෙරියන් කියලානේ. අපි කොච්චර බණට කියනවද? මේ ජීවිතේ දුර්ලභයි, මිනිස්කම දුර්ලභයි. නේ? ආයේ ලේසි මිනිස් ජීවිතේ ලැබෙන්නේ
එහෙනම් ධර්මයේ උනත් ප්‍රචාරය වෙලා තියෙන්නේ එක්තරා පිරිසකට විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ එක. ධර්මයට හුරු වෙච්ච, ධර්මයට පුරුදු පුහුණු වෙච්ච ජීවිතේ කවදාවත් තමගේ ජීවිතේ විපතේ හෙලා ගන්නෙ නැහැ. තමගේ ජීවිතේ හානි කරගන්නෙත් නැහැ. අනුන්ව නසන්නේ වනසන්නේත් නැහැ. එහෙනම් පින්වත්නි, සේදවි නසා ගැනීමේ අංක එක අපිට ආඩම්බරයක්ද? කොච්චර ලැජ්ජාවක්ද කියලා බලන්නකො. මෙච්චර බුදුබණ කියන, බුදුබණ ඇහෙන රටේ ඇයි මෙහෙම වෙන්නේ? මෙත් සිත නෑ. අපි තුන් වේල ආමාශයට ශරීර දාගත්තට අපි මනස පාළු වුණා, මනස හිස් වුණා, මනස එහෙම් පිටින්ම මන්ද පෝෂණයෙන් පෙළුණා. ශරීර තර වුණාට මනස තර වුණේ නෑ, හිත තර වුණේ නෑ. ශරීර පෝෂණය කළාට මනස පෝෂණය වුණේ නෑ, මනස පෝෂණය කළේ නෑ. මනස පෝෂණය කරන්න, මනස ලස්සන කරන්න, මනස තර වෙන්න තියෙන හොඳම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මම විනාඩියක් ඔබට මෛත්‍රී භාවනා කරන්න කොහොමද කියලා දැන් පුරුදු කරනවා. හැම දිනම දැස් පියා ගන්න. මෙහෙම හිතමු. සංසුන් වෙන්න, ඔබ ඉන්න විදිය හරි. දැන් මේ වෙලාව භාවනාවට උචිත කාලේ. අපි දැන් මේ විදියට සිහි කරමු. මම කියන දේ ඔබ අහගෙන ඉන්න. සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා. සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. මේ වෙලාවේ ඔබ විසින් රැස් කරපු පින බුදුරජාණන් වහන්සේම නිවසට වඩම්මලා, සරියුත් මොගලන් මහා කස්සප ආදී උතුමන් නිවසට වඩම්මලා දුන්න දාහනිට වඩා මහත්ඵලයි, මහානිසංසයි. ඇයි එහෙම වෙන්නේ? අපි මේ පින රැස් කළේ මනස මෙහෙවලා. ජීවිතේ වටින්නේ ශරීරයට වඩා මනස. හිතන්නකෝ, කෙනෙක් ඉන්නවා ශරීරයෙන් පුෂ්ටිමත්, හැඩවැඩයි, ලස්සනයි, හැබැයි මන්ද මානසිකත්වයෙන් යුක්තයි. වැඩක් තියෙනවද? වැඩක් නැහැ. කෙනෙක් ඉන්නවා ශරීරයෙන් කටු ගැහිලා, ඇට ගැහිලා, නහරවැල් ලිලිප්පිලා, කැතම කැතයි, කළුයි, නිරූපී, හැබැයි නිරෝගී මනසක් තියෙනවා. දැන් අර ඇති හැකි තැන පිරිපුන්ව ඉන්න මන්ද මානසික කෙනාට වඩා දුගී පැලේ ඉන්න හොඳට හිතේ නිරෝගී බව තියෙන කෙනා වටිනවද නැද්ද? එහෙනම් තේරුම් ගන්න, මනස තමයි මිනිස්සෙකුට වැඩිපුරම වටින්නේ. එහෙනම් මානසිකව රැස් කරන පින්වලි ලොකුම පිනක් රැස් වෙනවා මෛත්‍රී භාවනාව පුංචි වෙලාවක් කර කිරීමෙන්. මේක දිනපතා එදිනෙදා ජීවිතේ ටික 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 කරන්න. තුන් වේලක් ආහාර අනුභව කරනවානේ. එහෙනම් තුන් වේලක් මෛත්‍රී භාවනාව කරන්න. ඒක මනසට ආහාර ටික බඩට. බුදුජානක දේශනා කරනවා මහාම පින් රැස් වෙන තවත් එකක් තියෙනවා. ඒ තමයි කියනවා ඇස්පිල්ලම් ගහන මොහොතක්, අසුරුසනක් ගහන මොහොතක් කෙනෙක් සිහි කරනවා නම් අනේ මේ හැම දෙයක්ම
අනිත්‍යයි නේද කියලා. ඒකට යා පිනක් නැහැ. ඒක පින් වල කූට ප්‍රාප්තිය. පින කියන එක පිළිවිලින් අපි ගත්තොත් රජකම දක්වා. අපි ගත්තොත් අමාත්‍යවරු ඉන්නවා. මහඇමතිවරු ඉන්නවා. අග්‍රාමාත්‍යවරු ඉන්නවා. රජවරු ඉන්නවා. ඒ සියලු දේවල් අතර රජතුමා අග්‍රයි වගේ සියලු පුද්ගලයන් රජතුමා අග්‍රයි වගේ සියලු පින්කම් අතර අග්‍ර වෙන්නේ අනිත්‍ය භාවනාව. එහෙනම් පින්වත්නි මේ විදිහට දැන් අද අපි ඉගෙන ගත්තා මුදල් වියදම් කරලා කරන්න පුළුවන් පින්කනොත් ඉගෙන ගත්තා. සත පහක්වත් වියදම් වෙන්නේ නැතුව කරන පින්කම් ටිකත් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පින් කරන්න බය වෙන්න එපා. එහෙනම් භෞතිකව මුදලක් වියදම් කරලා කරන පින්කම් වලට බයක් ඇති කරගන්න එපා. විශේෂයෙන්ම කියන්නට ඕනේ අගහිඟතා පෙළෙන්නේ අගහිඟතා තියන අය, නැති බැරිකම් තියන අය, දුප්පත් අය හැමතිස්සෙම හිතනවා අනේ අපිට නෑනේ නෑනේ නෑනේ. කතාව ඇත්ත. ඔබට නැති බැරි නිසා යම් කෙනෙක් ගෙනල්ලා ඔබට අපි හිතමුකෝ වටින වටින දේවල් පරිත්‍යාග කරලා යනවා. ඒකෙන් ඔබ සතුටු වෙනවා. අපි හිතමු ඔබට පූජා කළා වියලි සලාක. අපි හිතමුකෝ වැඩිපුරත් එක්ක මාසෙකට පූජා කරා කියලා, පරිත්‍යාග කරා කියලා. ඒක මාසෙකින් ඉවර වෙනවා. ඒකෙන් පොහොසත් වෙන්නේ, ඒකෙන් පින් ටෙස්ට් කරගන්නේ ලබන කෙනා නෙමෙයි. ඔබට පරිත්‍යාග කරපු කෙනා. පරිත්‍යාග කරන කෙනා දෙන්න 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 පොහොසත් වෙනවා. ලබන කෙනා ලබන්න ලබන්න පින අවසන් කරලා දානවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. ඇති හැකි කෙනා නැති බැරි කෙනාට පරිත්‍යාග කරන්න ඕනි. නැති බැරි කෙනාත් පිනක් කරගන්න ඕනි. ඇයි එහෙම කියන්නේ? නැති බැරි කෙනා බුදුරජාණන් වහන්සේ ඉස්තර කරනවා තියෙන එකකින් හරි චුට්ටක් දෙන්න ඕන කියනවා. මහණෙනි බුදු කෙනෙක් තරම් දන් දීමේ වටිනාකම තව කෙනෙක් දන්නවනම් අතර ගත්ත බත්පති බත්කටක් තව කෙනෙකුට නොදී අනුභව කරන්නේ නැහැ කියනවා. ඒක තමයි අපි ගමේ පන්සල්වල පුරුද්දක් හැටියට අපි ස්වාමින් වහන්සේලා දානෙවල් ගන්න කලින් බත් මිටක් අයින් කරලා දානෙවල් දන්නේ. ඒ බුද්ධානුශාසනාව, බුද්ධාවාදී. ඔබත් පුරුදු වෙන්න එහෙම කරන්න. පන්සලේ හාමුදුරු විතරක් නෙමෙයි සියලු සතුන්ට ආහාර වේවා කියලා බත් මිට එක භාජනයකට අයින් කරන්න. පස්සේ සතුකුට දෙන්න පුළුවන්. ඒකේ පුදුම පිනක් රැස් වෙනවා. ඒ විතරක් නෙමෙයි කෙනෙක් බත් මිටක් විසික් කරන්නේ අයින් කරන්නේ. ඔබ ආහාර අනුභව කරලා දැන් බත් මොකවත් නැහැ. හැබැයි පිගාණි ඉදුල් තියෙනවා. පාත්‍රේ ඉදුල් තියෙනවා. පාත්‍රේ හොදනකොට පිගාන හොදනකොට මෙහෙම හිතනවා. මේ ඉඳුල් වතුර මේ පොළොව ඇසුරු කරගෙන සිටින කෘමි සත්වයන්ට ආහාර වේවා කියලා හිතනවා. මාන්නේ ඒකත් පිනක් කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඉඳුල් වතුර ටිකවත් අපතේ යන්න දෙන්නේ නැතුව ඒකත් පිනක් බවට පරිවර්තනය කරනවා. මේකෙන් අපි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහද ගන්න ඕනේ නැද්ද? හිත පහදවා ගත යුතුයි. එහෙනම් නැතිම බැරි කෙනාත් පුළුවන් විදිහට පිනක් කර ගන්න ඕනේ. අන්න බාහිර කියලා දුගියෙක් හිටියා. හරිම දුප්පත්. ඇඟ පුරා කුෂ්ඨ. තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩියා. මේ කුෂ්ඨ හැදිච්ච රෝගියා පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා. පසේ බුදුරජාණන් වහන්සේ ඒ කුෂ්ඨ හැදිච්ච රෝගියාට අනුකම්පා කරලා හිමීට ලං වුණා. පාත්‍රි මෙහෙම දිගෑරියා. අර අනුභව කර කර ඉන්න ඉඳුල් අතිම්ම අර අන්න බාර කියන කුෂ්ඨ රෝගියා කෑම පිටක් දාන පිටක් පාත්‍රයට පූජා කළා. එච්චරයි පිනකට තිබ්බේ. මේ කෙනාගේ ජීවිතය අවසන් වුණා. මරණට පස්සේ ගිහිල්ලා දෙවියන් අතර ඉපදුනා මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා.
දැන් මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා උපදින්න ඒ අන්නබාර කුෂ්ඨ රෝගියාට කුෂ්ඨ බලපෑවද? යාචක ජීවිතී බලපෑවද? මහපාර ජීවිතී බලපෑවද? වැරහැලි බලපෑවද? කුලී බලපෑවද? වංශී බලපෑවද? නෑ, මොකවත් බලපෑවේ නෑ. මොකද බලපෑවේ? කරගත්ත පින බලපෑවා. පස්සේ කාලෙක ගෞතම සම්මා සම්බුදු සාසනයේදී අනුරුද්ධ කියලා මහරහතන් වහන්සේ නමක් බිහි වෙනවා. ඒ අනුරුද්ධ මුනිවරයා තමයි පෙර වසී බුදු රජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක අර දානි ටික පූජා කරපු අන්නබාර කුෂ්ඨ රෝගියා දෙක්කට. එහෙනම් නැතිව බැරි කෙනා පිනක් කරන්න ඕනේ. අපි දන්නවා මේ ග්‍රාමවාසීව ඉන්න බොහෝ පිරිමි අය මත්විසාර පාවිච්චි කරනවා. මත්විසාර වලට ඔබ වියදම් කරන මුදල් ඔබ මේ වෙනකොට එකතු කරා නම් ඔබත් තට්ටු දෙකක ගයක් හදලා. එහෙනම් අනුන්ගේ දේවල් බල බල හුල්ල හුල්ල ඉන්න ඕනේ. මත්විසාර වලට ඔබට අපි හිතමුකෝ දවසකට රුපියල් 200ක් වියදම් වෙනවා කියලා. 200ට බෑ. 200ට බෑ. 200ක් වියදම් වෙනවා කියමු අවු. මාසෙට කීයක්ද? 200 වැඩි කිරීම 30. රුපියල් 6000ක්. නේ? පෙල් 6000ක්. 6000ව 12ක්. 72000යි. මගේ නම් අතේ සත පහ නෑ. බැංකු පොත හිස් වෙලා. ඕව නේද අපිට ඇහෙන්නේ? කූබේ පිරිමිකම. පිරිමිකම තියෙන්නේ අරක්කු වීදුරුවේ නෙමෙයි. පිරිමිකම තියෙන්නේ බීරි සුරුට්ටුවේ නෙමෙයි. පිරිමිකම තියෙන්නේ මද්දසාර වල මන්ත්‍රවි වල නෙමෙයි. පිරිමිකම තියෙන්නේ යහපත් ගුණ ධර්ම වලයි. ඔබ දෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඔබ හොඳ පිරිමියෙක්. ඔබ දඩයමේ යන්නේ නැත්තම් සත්තු මරන්නේ නැත්තම් ඔබ හොඳ පිරිමියෙක්. ඔබ හොරෙක් නෙමෙයි නะ. ඔබ හොඳ පිරිමියෙක්. ඔබ පෞල් ජීවිතයේ කෙලෙසන ඇසුරක් පවත්වන්නේ නැත්තම් ඔන්න ඔබ තමයි සැබෑම පුරුෂයා. සුපර් ස්ටාර් කිව්වත් කමක් නැහැ. සුපර් ස්ටාර් තෝරන්නේ එක එක දේවල් වලටනේ. සින්දු කිව්වම සුපර් ස්ටාර් වෙනවා. නැටුවම සුපර් ස්ටාර් වෙනවා. රඟපෑමම සුපර් ස්ටාර් වෙනවා. ඔබ දන්නවද පන්සිල් ආරක්ෂා කරාම සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා? අර සියලු දේවල් වලින් ලැබෙන කුසලාන මුදල් ත්‍යාග ටික කාලයකදී අවසන්. පරලෝකයට යන්න බෑ සුපර් ස්ටාර් වෙලා. නමුත් තෙරුවන් සරණ ගිහිල්ලා හොඳට පන්සල් ටික ආරක්ෂා කරගත්තොත් ඔබ තමයි සුගතිගාමි වෙන සුපර් ස්ටාර් බවට පත් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදු කෙනෙකුගේ ධර්මයක් ලැබිච්ච යුගයක ඉපදිච්ච අපි මීටත් වඩා බුද්ධිමත් වෙන්නට පුළුවන් තරම් මේ හැමදෙනාම එක දවසකට එක බණක් හරි ශ්‍රවණය කරන්න. අපි දිනපතා කරන දේවල් තියෙනවා. දිනපතා ආහාර අනුභව කරනවා, ඇඟපත හොද ගන්නවා, ස්නානය කරනවා, නිදා ගන්නවා, වැඩ රාජකාරී කරනවා, ගමන් බිමන් යනවා නේ. ඒ වගේම රූපවාහිනී යන්ත්‍රයේ තියෙනවා නම් අපි ප්‍රවෘත්ති බලනවා, ටෙලිනාට්‍ය බලනවා, චිත්‍රපටි බලනවා, විවිධ වාර්තා වැඩසටහන් බලනවා. දිනපතා මම ඔබට එකක්වත් කරන්න එපා කියන්නේ. එපා කවුද ඔබ තරහ වේ මගෙත් එක්ක. අනේ ආන්තර අපිට මේකවත් බලන්න එපා කියලා කිව්වනේ. නැහැ බලන්න. හැබැයි ඒ දේවල් අතරට තවත් එකක් එකතු කරගන්න. දවසකට එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඇතැම් විට ඇතැම් පින්නතුන් පුරුද්දක් හැටියට දිනපතා පුවත්පත් බලනවා. එහෙනම් පුවත්පත් අහනවා. ඔබ පුරුද්දක් හැටියට පුවත්පත් බැලුවට කමක් නැහැ. පුවත්පත් ඇහුවත් කමක් නැහැ. පුරුද්දක් හැටියට ඔබ බණ පොතකුත් කියවන්න. හැම ගෙදරකම පිරිත් පොතක් ගෙන්න ගන්න. අඩුම ගානේ ගෙදර කරණීය මෙත් සූත්‍රයවත් කියලා. දෙවියන්ට පින් දෙන්න. ඒක තමයි බෞද්ධයන්ට සෞභාග්‍ය උදා කර ගැනීම. ලේසිම පහසුම කෙටිම මාර්ගය බවට පත් වෙන්නේ. ඒක නිසා පින්වත්නි බුද්ධ ශාසනයකදී කොහොමද පින් කරගන්නේ? කොහොමද පිනට බය නොවෙන්නේ කියන එක දැන් අද අපි සවිස්තරාත්මකව කතා කළා.
එතන මම ඔබට දැන් මුලින්ම කියලා දුන්නා කොහොමද මුදල් වියදම් කරලා කරන්නේ පින්කම් කියලා. හරි. ඊට පස්සේ කියලා දුන්නා මුදල් රැස් නොවී කරන පින්කම්. ඒ මොනවද? පහන් සිතින් තෙරුවන් සරණ යාම. පහන් සිතින් පන්සිල් ආරක්ෂා කිරීම. ඒ වගේම මෙත් සිත සුළු වේලාවක් හරි වැඩිම අනිත්‍ය භාවනාව කිරීම. අනිත්‍ය භාවනාව කිරීම ගැන අපිට නිතරම මේ බෞද්ධ නාලිකාව ඔස්සේ අනිකුත් නාලිකා වලින් අපිට ඒ බණ භාවනා ගැන අහන්නට ලැබෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණා හොඳින් මතක තියාගන්න. ඉතින් විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා මෙච්චර දුර බැහැරක ඉඳලා අපිව මේ මොන්රාගල මේ ලියන්වැල්ල දොඹගහවැල ප්‍රදේශයේට වඩමෝල ධර්ම දේශනාවක් කිරීමට මූලික පසුබිම සකසලා දුන්න මැලිබර් නායතනයේ පින්වතුන්ට ඒ වගේම මේ ධර්ම දේශනාව ආවරණය කිරීම පිණිස බොහෝ දුෂ්කරතා ගෙවාගෙන මේ විහාරයට පැමිණ බෞද්ධ නාලිකාවේ බාහිර වැඩකට කිරීම අන්සේ මේ ලලිත් අයියා එතකොට අපේ මේ අනිත් අයියා ඇතුළු සියලු දෙනාට. ඉතින් ඒක නිසා දැන් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරන විශේෂයෙන් ගෞරවනීය විහාරාධිපති පරගහකලේ රාහුල ස්වාමින් වහන්සේ ප්‍රාදේශීය ශාසනාස්ක බල මණ්ඩලයේ පූජනීය නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් අවශේෂ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු කරන ලද මේ පින්කම සිද්ධ කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙලිබන් බිස්කට් සමාගමේ නිර්මාතෘවර ඒජී හින්නියප්පහම මෙතිදුන් සිහි කරලා එතුමාගේ 48 වන ගුණානුස්මරණයේ නිමිති කරගෙන එතුමාණන්ට පින් දීමට පින්කම සංවිධානය කරන්නේ උදේෂා AHP වීරසිංහ මෙතිතුමා ඇතුළු පවුලේ සියලුම දෙනා එකතුව තමන්ගේ කල්යාණ මිත්‍ර විදායක ශ්‍රේණියේ පින්නතුන් පින්වත්යන් සහ සේවක සේවිකා මහත්ම මහත්මීන් සහෝදර සහෝදරියන් එකතු කරගෙන විශේෂයෙන් බලාපොරොත්තු වෙන දිවංගත ඒජේ හින්නියප්පහම මෙතිතුමාට පින් දීමට AHP වීරසිංහ මෙතිතුමා නමින් මිය පරලෝකයේ සිළු ඥාතීන්ට පින් දීමට මෙලිබන් බිස්කට් සමාගමේ සේවයේ කොට මිය පරලෝකයේ සිළු දෙනාට පින් දීමටත් දායක සභාවේ සිට මිය පරලෝකයේ සිළුම ඥාතීන්ට පින් දීමට මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර මේ දිනවල රෝගාතුරව නේවාසික ප්‍රතිකාර ගන්න ලබන පූජනීය වන්දනීය අප කල්යාණ මිත්‍ර හිතවත් දරණාගම කුසලදම් ලකුහාමුදුරුවන් වහන්සේට මේ රැස් කරන හැම පිනක්ම ඉතාමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා. ඒජී රත්නපාල සමරවිර මෙතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ පින්නතුන් AHP වීරසිංහ මෙතිතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනා සමූහ සාමාන්‍ය අධිකාරීතුමා ප්‍රධාන මෙලිබන් සමාගමේ සියලුම සේවක මණ්ඩලයට විහාරස්ථානයේ ගරුකටයුතු විහාරාධිපතින් වහන්සේ ඇතුළු විහාරවාසී ප්‍රදේශවාසී මහා සංඝරත්නයටත් ප්‍රධාන දායක සභාවේ සියලුම දෙනාටත් ආශිර්වාද සත් ප්‍රාර්ථනා කරන අතර අටපිරිකර සිසුපිරිකර සහ විහාරස්ථානයට අවශ්‍ය සියලුම විහාරාරාම අංග පූජා කරන සියලුම පින්නතුන්ට ආශිර්වාද කිරීමටත් ඔවුන්ගේ දෙමාපියන්ට ඒ වගේම ඒ සිළු දෙනා නමින් මිය පරලෝකයේ සිළු ඥාතීන්ට නිවන් සුව පිණිස මේ හැම පිනක්ම හේතු වාසනා වේවා. රැස් කරන ලද උදාහරතර පුණ්‍ය ධර්ම මේ අඩවි වලට වනාන්තර වලට සීමාවන්ට අධිග්‍රහිත වැඩවසන සියලුම දෙවි දේවතාවෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දිනා නමින් මියගිය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පූජනීය වන්දනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස මේ විහාරස්ථානට පැමිණි ඔබ සෑම සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මෙලොවන් ආයතනයේ සියලුම මහත් මහත්මීන්ට සේවක සේවිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. රටවාසීව ලෝකවාසීව ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාට වගේම බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටත් රැස් කරන ලද සියලු පින් අමානිමත් සුව පිණිසම හේතු වාසනා වේවා.
ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවනි අනන්ත ආශිර්වාදයෙන් සිල් යහපත උදා වේවා. සාදු සාදු සාදු. සදහවත්නි ධර්ම දේශනා පවත්වා වදාළ පූජනීය කැලණි අජිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනා වෙනුවෙන් තමන්ගේ දායකත්වය ගැන කටයුතු කළේ විශේෂයෙන්ම මැලිබන් බිස්කට් සමාගමේ නිර්මාතෘ ඒ.ජී. හින්නියප්පුහාමි මැතුමන්ගේ 48 වන ගුණ සමරුව නිමිත්තෙන් ඒ.එච්.පී. වීරසිංහ මැතිතුම ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස ඒ නිර්මාතෘතුමන් හින්නියප්පුහා මැතිතුමන්ට නිවන් සුව සැලසේවායි ප්‍රාර්ථනා කරමින් අපි මේ උතුම් වූ පින්කම නිමාටපත් කරන්නේ ඒ පවුලේ සැමටද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් සැමට තෙරුවන් සරණයි.